මං අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ විශාලතම දේශය වගේම පාපන්තු ක්‍රීඩාව සඳහා ලොව ඉමහත් ප්‍රසිද්ධියක් දරා සිටින බ්‍රසීලයේ පිළිබඳවයි. දකුණු ඇමරිකානු මහද්වීපයේ විශාලතම දේශය වන බ්‍රසීලයේ අගනුවර බ්‍රසීලියා විශාලතම නගරය සාඕ පාවුරෝ राज्य भाषाव पृथुग्रीसी ब्रसीले वर्ग किलोमीटर असूपांग लक्ष पहलुस्दास हत्सिय हेट हताक विशालाई एलोव पासने विशालतम देशयाई ब्रसीलेट गोडबैस पृथुग्रीसी नाव कयान विरल तीरे दाकनेट लेवु ब्रसील वुड्नम शाक विशेशे देके में मेम प्रदेशे हनुना गनीम संधा ब्रसील लेसे नम तबनु लेवुआ पसुकालीनव देशे नामकरने संधा ए बाविता उना එමෙන්ම බ්‍රසීලයේ පෘතුගීසි භාෂාව භාවිතා කරන එකම දකුණු ඇමරිකානු දේශය මෙන්ම පෘතුගීසි භාෂාව කතා කරන ලොව වැඩිම ජනගහනයක් සහිත රටද වනවා. ජාත්‍යන්තර ගුවන්තොට පොළවල් 24ක් ඇති රට බ්‍රසීලය ලොව පස්වන විශාලතම දේශයයි. ලොව හත්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ බ්‍රසීලයයි. මෙකෝ ගිරවා බ්‍රසීලයේ ජාතික සත්වයයි. ලොව වැඩිම කෝපි නිෂ්පාදනය කරන රට. ජපානයට පසු ලොව වැඩිම ජපන් ජාතිකයන් ප්‍රමාණයක් වෙසෙන රට. වැඩිම වාර ගණනක් ලෝක පාපන්දු ශූරතාවය දිනාගත් රට. ඇමසන් වනාන්තරයෙන් 60% ක භූමිය අයත් වන්නේ බ්‍රසීලයටයි. පෘතුගීසීන් මුලින්ම බ්‍රසීලයේ වෙත පැමිණෙනකොට මිලියන 7ක් පමණ ගෝත්‍රික ජනතාවක් ඇමසන් වනය තුළ දිවි ගෙවා තිබෙනවා. ඔවුන් දඩයමෙන්, මසුන් ඇල්ලීමෙන් හා සංක්‍රමණික කෘෂිකර්මාන්තයෙන් සිය ජීවිකාව පවත්වාගෙන ගොස් තිබෙනවා. පෘතුග්‍රීසීන් බ්‍රසීලයේ වෙත ගොඩබැස් වූ පසු වසර කිහිපයක් ගෝත්‍ර ජනතාව සහ පෘතුගීසීන් අතර සටන් පැවතුන අතර පෘතුගීසීන් වර්ෂ 1534 දී බ්‍රසීලයේ පෘතුගාල යටත් විජිතයක් බවට පත් කරනු ලැබුවා. 16 වන ශතවර්ෂයේ මැදභාගයේ වන විට උග්ගස් බ්‍රසීලයේ ප්‍රධාන වාණිජ භෝගිය වූ අතර ඒවා යුරෝපයේ වෙත අපනයනය කෙරුණා. බ්‍රසීලයේ ප්‍රමාණයෙන් විශාල රටක් වූ නිසා පාලනයේ අපහසු වීම නිසා දේශීය බ්‍රසීලියානුවන් සහ පෘතුගීසීන් අතර සටන් ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1822 දී ඔවුන් නිදහස ප්‍රකාශ කළා. අමරිකානු මහද්වීපයේ දිගුම වෙරළ තීරයේ බ්‍රසීලයට හිමිවන අතර බ්‍රසීලයේ වෙනිසුලාවට සහ ගයානාවටත් මායිම් වනවා. බ්‍රසීලයේ තුලදී ඉහළ ජෛව විවිධත්වයක් දැකගත හැකි පිරානා වැනි ලොව දරුණු ගණයේ මත්ස්‍යයන් මෙහිදී දැකගත හැකි වනවා. එහෙත් ඉන්දුනීසියාවට පසු ලොව වැඩිම වන විනාශය සිදුවන රට නිසා මෙම සම්පත් වර්තමානයේ වන විට විනාශ වීමට පටන් ගෙන තිබෙනවා.
එයට අවිධිමත් කෘෂිකාර්මික කටයුතු සහ කර්මාන්ත කටයුතුද හේතු වී තිබෙනවා. මේ වන විට බ්‍රසීලයට අයත් ඇමර්සන් කලාපයේ පමණක් වේලි 70ක් ඉදිකර ඇත්තේ එයට උදාහරණ ලබා දෙමි. දකුණු ඇමරිකානු කලාපයේ විශාලතම ආර්ථිකය බ්‍රසීලයේ හිමි කර ගන්නා අතර ඔවුන්ට ලොව 8 වන විශාලතම ආර්ථිකයද හිමි. බ්‍රසීලයේ ලොව විශාලතම කෝපි නිෂ්පාදකයයි. එසේම ලොව 4 වන විශාලතම මෝටර් රථ වෙළඳපොළත් මෙයයි. ඔවුනට ඇත්තේ ස්වභාවික සම්පත් සමග ගොඩනැගුණු මිශ්‍ර ආර්ථිකයක්. ගුවන් යානා, මෝටර් රථ, එතනෝල්, රෙදිපිලි, පා වාහන, යපස් සහ වානේ බ්‍රසීලයේ ප්‍රධාන අපනයන වනවා. එමෙන්ම බ්‍රසීලයේ බලශක්තියේ වැඩි කොටසක් ජල විදුලිය සතුවනවා. එමෙන්ම පාරිසරික සුන්දරත්වයෙන් අනුන බ්‍රසීලයේ වෙතට වසරකට සංචාරකයන් මිලියන 5ක් පමණ පැමිණෙනවා. ස්වභාවික භූමි දර්ශන අතින් බ්‍රසීලයේ ලොව අංක 1ට ගෙනෙනවා. ලෝක උරුමයක් වන ඇමර්සන් වනය ඒ තුල පිහිටා තිබීමද එයට එක් හේතුවක්. කතා කරේ බ්‍රසීලයේ ගැන මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න දැන් සබ්ස්ක්‍රයිබ් කරලා මස්ටොක් YouTube channel එක හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.